Hai malam yang bodoh mah. Sebudaya senak. Kenapa tawat? Kita langsung ke tangan kita ini. Ada usai mengawal hati katakan. Bala perutu nyan. Ketis. Ada paper ke. Di masa pe. Dewi ini paper ke. Udah. Udah kaya gil di mati. Tiba paper ke. Kerumu. Kiala ini saya ada dawasi tulis diri. Kasih ke nanti. Tiba langsung ke nanti. Kiala itu. Hari. हरि अंक तीसरे पेपर के पलवनी प्रश्न पलवनी प्रश्न दिला थी इन्हें पलवनी कोड से आप रिव्यू करते हैं अच्छा प्रश्न वाले अंक पहा विधि रला बिने प्रश्न वाटर प्रस्ताव गया था लुआ हरि पलवनी प्रश्न रोमांक एक आप इधर किए ना वालों रोमांक एक रक्षण आयतन या सामान्य जीवित रक्षण योजना का में एक नाम अधरव නිරෝගා සහ වාසනා නම් නව රක්ෂණ යෝජනා ක්‍රම දෙකක් හඳුන්වා දෙන ලද එක්තරා ඇඟලුම් ආයතනයක සේවක පිරිස සෙම යෝජනා ක්‍රම තුනටම දායකත්වය ලැබුව ආකාරයේ වඩ ප්‍රස්තාරයකින් දැක්වෙනවලු රෝමංක 1 අපෙන් අහනවා සාමාන්‍ය ජීවිත රක්ෂණ සඳහා හිමිකම් ලැබූ පිරිස දැක්වෙන කෝණය ඒ කියන්නේ මෙන්න මේ කියන සාමාන්‍ය කියන්නේ මේකනේ හරි මෙන්න මේ කෝණය කොච්චරක්ද කියලා අහනවා එතකොට බැලූ බැල්මට අපේ ළමයි හිතනවා ආ ඒක සරල රේඛාවක් එහෙනම් ඒක ඉතින් අංශක 180යි කියලා අපේ කට්ටිය 180යි කියලා කියනවා ඇති. හරි රුවිනි සීකල්පනාව තිබිලා තියෙනවා. හොඳයි. ඉසලි හොඳයි. සීකල්පනාව තිබිලා තියෙනවා. එහෙම ගන්න එපා ඉතින්. හොඳේ බැලූ බැල්මට 180ක් ඒක සරල රේඛාවක් වගේ පෙවුනට ගන්න එපා. එහෙම කරන්න එපා මේ වට ප්‍රස්ථාර. හොඳේ මෙතන කෝණේ අංශක 90යි මෙතන කෝණේ 20යි මෙතන කෝණේ 60යි. ඔව්. මොකෝ කට්ටිය කියන්නේ එහෙමද අංශක 360 න් අර කෝණ ටිකේ එකතුව අඩු කරන්නයි ඕනේ ඉතින් අපේ පහන් මේ සමහරක් විතර අරගෙන ඇති 180යි කියලා 60යි 20යි 90යි ওই ටික එකතු කරලා අඩු කරොත් හරි නේද ඔව් සිලුනි කියනවා 190ක් වූ සනිතු කියනවා 190ක් වෙනවයි කියලා හරි ඔන්න පළවෙනි කතන්දරේ රෝමංක 1 රෝමංක 2 සාමාන්‍ය ජීවිත රක්ෂණ හිමි කරගත් සංඛ්‍යාව 380ක් නම් එම ඇඟලුම් ආයතනයේ මුළු සේවක සංඛ්‍යාව හරි එහෙමනම් කෝණය සහ පුද්ගලයන් ගණන අතර සම්බන්ධයට යන්න පුළුවන් මුළු පුද්ගලයන් ගණනයි අහන්නේ අපි දන්නවා කෝණේ අංශක 190 කින් නිරූපණය කරලා තියෙන්නේ ළමයි ඔක්කොම සේවකයෝ 380ක් මුළු පිරිස කියන්නේ කෝණේ අංශක 360ක් අදාළ පුද්ගලයන් සංඛ්‍යාව අපි දන්නේ නැහැ අපි හිතමු x කියලා ඒක හොයන්නයි ඕනේ එහෙමනම් 190 ගුණ කිරීම x සමාන කරගමු 360 ගුණ කිරීම 380 මේක විසඳලා ඔයාලා පිළිතුරක් ගත්තොත් මං හිතන්නේ මුළු සේවකයන් පිරිස එනවා අපිට කොච්චරක් කියලාද චනොලි කියනවා 720ක් කරවලු. ඔව් මුළු සේවකයන් ගණන් 720යි. ඒක හරිනේ. හොඳයි. තිල්මි වැඩේ හරි ගිහිල්ලා තියෙනවලු. හොඳයි. සරණ්‍ය හරි. සරණ්‍ය මං හිතනවා අපු නැති වැඩක් කරගෙන ඇති කියලා මේ වෙනකොට පන්ති කට් කරා මං හිතන්නේ. ඒ වැඩ ටික කරලා ඇති කියලා මං හිතනවා. රෝමංක 3 නිරෝගා රක්ෂණ ආවරණ ලබාගත් පිරිස නිරෝගා කියන්නේ කොයි ටිකද ආංශක 60 ගෑවි එහෙනම් ඉසල වගේම කෝණයයි පුද්ගලයන් ගණනයි හොයාගන්න කෝණේ අංශක 190ක් කියන්නේ සේවකයන් 380ක් නම් කෝණේ අංශක 60ක් කියන්නේ කොච්චරද අපි දන්නේ නැහැ අපි හිතමු y කියලා
ඒකට හරස් ගුණිත ගත්තොත් එන 190 ගුණ කිරීම y 60 ගුණ කිරීම 380 ඒක විසඳලා ඔයගොල්ලෝ y ගන්න ඇති පුද්ගලයන් 120ක් කියලා රවිහංශ කියන. ඔව්. 120ක් නේද? ඒකේ තරග දෙයක් නැහැ උන රෝමංක 3. ඔයගොල්ලෝ වෙනත් ක්‍රමයකට ගත්තත් කමක් නැහැ සමහරක් කෙනෙක් අංශක 1කින් පුද්ගලයෝ ගන්න 2යි කියලා නිරූපණය වෙනවා කියලා හොයා ගන්න ඇති. ඊට පස්සේ ඔයගොල්ලෝ අංශක 60කින් කොච්චරක්ද 62කින් ගුණ කළා 120යි කියලා දාලා ඇති කිසි වැරද්දක් නැහැ ඔයගොල්ලෝ කරන එකේ. මං හැමතිස්සෙම කියන්නේ මම මේ කරන්නේ සමානුපාත ආකාරයට. එතකොට ඕනම ගැටලුවක් හරියටම කියන්නේ අංශක 1කින් පෙන්වන ගාන හරියටම දන්නේ නැතත් අපිට හොයා ගන්න පුළුවන්. රක්ෂණ හිමිකම් ලබා නොගත් පිරිස කොපමණද? ඒ කියන්නේ අංශක 20කින් එතන කොච්චරක් වෙනවද එහෙමනම් ඔයගොල්ලෝ හොයලා බලන්න. 40ක් වෙනවා ඇති. හරි නේද? ඔව් එතනින් එනවා ඇති 40. අර විදියටම 190කින් 380ක් නම් අංශක 20කින් කොච්චරක්? 40ක් ඒ. ඊළඟට කියනවා රක්ෂණය වී ඇති පිරිස හා රක්ෂණය නොවූ පිරිස අතර අනුපාතය. එහෙනම් මොකක් හරි රක්ෂණයක් තියෙන කට්ටිය රක්ෂණය වී සහ නොවී ඇති අය. වී ඇති කට්ටිය අංශක 340ක් නේ. නොවී ඇති කට්ටිය අංශක 20ක් නේ. එහෙනම් බිඳු ටික කපලා සරල කරගත්තොත් මට හිතෙන්නේ 1791යි. හොඳයි. අපේ කට්ටිය ඔහොමනම් නෙවෙයි හැබැයි හදලා ඇත්තේ. අපේ කට්ටිය මුළු පිරිස බලන්නේ නැති. ඔව් ලෙසාර බලන්නේ නැති මුළු පිරිස කීයක් ඉන්නවද කියලා. එතකොට මුළු පිරිස ඉන්නවා කියලා එනවා යම් කිසි ගාණක්. ඊට පස්සේ රක්ෂණේ නොවේ ඉන්න කට්ටිය ඉන්නවා 40ක්. ඊට පස්සේ ඉතින් එහෙම ගන්න නැති 40 90 එහෙම කියලා අරගෙන මොකක් හරි එහෙම සෙල්ලමක් කරලාද මන්ද. එහෙම එකක් වෙලා ඇති කියලා මට හිතෙනවා. මේක තමයි හදන්න පුළුවන් සරලම පිරිස. ඒ කියන්නේ සරලම ආකාරයේ උක්. ගොඩක් කට්ටිය 680 90 40යි කියලා අරගෙන එහෙම ගන්න නැති. කමක් නැහැ ඒක. කොහොම ගත්තත් එකයි ඉතින්. කෝණේ ඇසුරෙන් ගත්තත් ජනුවේ. පිරිස ඇසුරෙන් ගත්තත් දෙකම එකයිනේ. කෝණයෙන් පෙන්වන්නේ පිරිසමනේ. ඒ නිසා කෝණේ ඇසුරෙන් ගන්න එක ඇත්තටම ලේසි. උදම් පිට සමහරකට මෙහෙම කරලා ඇති. එකකෝ හදලාද මෙහෙම නැද්ද 340 90 20යි කියලා අරගෙන කෝණේ ඇසුරෙන් සිලුනි මෙහෙම නෙවෙයිද වෙලා තියෙන්නේ තිසේනි කමක් නැහැ ඉතින් 680 90 40 කියලා අරගෙන ගත්තත් කමක් නැහැ ඉතින් කෝණයේ විදියට වෙනුවේ අරගෙන තියෙනවා. වෙනුවේ හොඳට බලන්න මම මේ අරන් තියෙන්නේ කෝණය. මුළු පිරිස නෙවෙයි. හරි. කොහොම කරත් අවසාන උත්තරේ 1791යි. ඕගොල්ලෝ පිරිස අරගෙන 680 90 40 අරගත්තත් ඕගලන්ට එන්නේ 1791යි. මෙහෙම ගත්තත් ඕගලන්ට උත්තරේ 1791යි. කොයි විදියට කරත් එකයි. හොඳයි සිලුනි. අවදිසියම බලන්න කාලේ ඉතුරු කරගන්න ක්‍රමයක් දැන් උතන මුළු පිරිස හොයන්න වෙනවානේ මේ රක්ෂණය නොවී ඉන්න ඒක හොයන්න දෙයක් නැහැනේ කෙලිම කෝණේ ගත්තා හරිද රක්ෂණය වී ඇති කෝණේ ගත්තා රක්ෂණය නොවී ඇති කෝණේ ගත්තා ඒ දෙක අතර අනුපාතය ගත්තා ඒක සරලයි මට නම් හිතේ හරි ලකුණු ටික ලැබෙන්නේ මෙහෙමයි හොඳයි ලෙසාර මොකද කරලා තියෙන්නේ වැරදිද මෙතන ලක්ෂණ දෙකක් මෙතන ලක්ෂණ දෙකක් මෙතන ලක්ෂණ දෙකක් ඔන්න පළවෙනි කාරණය තර්ෂි හොඳයි ඔන්න වට ප්‍රස්තාර ගැටලුවක් අපේ 10 වසර මට්ටමේදී අපි ඉගෙන ගත්ත දෙයක්. හරි. සනලි. හරි. මයංශි. හරි. හරි. දෙවෙනි ප්‍රශ්නේ මරන් අදවසි. හරි. ප්‍රශ්න අංක 2 ශීඝ්‍රතාවයේ යටතේ චූටි ගැටලුවක්. ඒකත් 10 වසර ගැටලුවක්. පළවෙනි කාරණේ ඉන්ධන
අපිට මේක දීලා තියෙනවා ගමනක් යාමට පිටත් වූ පුද්ගලෙක් මෝටර රථයකට ඉන්ධන පිරුම් හලක ඉන්ධන සැපයුම් නලයකින් තප්පර 60කදී ඉන්ධන ලීටර 60ක් පුරවාගෙන ගමන් ආරම්භ කරන ලදීන රෝමාංක 1 අපෙන් අහනවා ඉන්ධන සැපයුම් නලයෙන් ඉන්ධන ගලා ආ ශීඝ්‍රතාවය නම් ඒකේ ශීඝ්‍රතාවය ගන්න නම් කරපු කාර්ය ප්‍රමාණය හරි අපි ශීඝ්‍රතාවය ගන්න නම් කරපු කාර්ය ප්‍රමාණය ඒ කාර්ය කරන්න ගත කරපු කාලයෙන් බෙදන්න ශීඝ්‍රතාවයක් කියන්නේ ඒකනේ එහෙනම් මෙතනදී කරන කාර්ය තමයි යම් කිසි ඉන්ධන ප්‍රමාණයක් පුරවන එක. කියන්නේ යම් කිසි පරිමාවක් මෙතනදී පුරවා ගන්න එක. කොච්චර පරිමාවක්ද? පරිමාව ඒ පිරවිච්ච පරිමාව ඒක තමයි මෙතනදී කාර්ය විදියට සැලකෙන්නේ. ඒක සමාන කර ඒක බෙදන්න ඕනේ අපි ඒ පරිමාව පුරවන්න ගත වෙච්ච කාලේ. ඒක කොච්චර පරිමාවක්ද? ලීටර 60ක පරිමාවක් කොපමණ කාලයක්ද ගත වෙලා තියෙන්නේ? තප්පර 60ක්. තත්පර 60ක කාලයක්. එහෙනම් ශීඝ්‍රතාවය වෙන්නේ 60 60 බෙදුවොත් 1යි. ශීඝ්‍රතාවයේ ඒකක තත්පර උඩට යද්දි තත්පරයට වෙනවා. තත්පරයට වෙනවා. එතන පොඩ්ඩක් හරි ගස්ස ගන්න ඒකක වැරදියට දාලා ඇති සමහරක් අය. තත්පරයට ලීටර. තත්පර 1කදී ලීටර 1ක් නලයෙන් ඉවත් වෙලා තියෙනවා. ඒක තමයි ශීඝ්‍රතාවය වෙන්නේ. මොන පළවෙනි කාරණේ? රෝමංක එක තප්පරයට ලීටර් රුවිනි එතන මොකක් හරි වැරද්දක් කරගෙනද සුපුරුණ වැඩේ හරිද ඒකේ අර්ථයක් නැතුව ඇති කියලා මම හිතනවා ඔන්න ශීඝ්‍රතාවය යම් කිසි කාර්යයක් කරන්න ගත වෙච්ච කාලය බෙදා එච්චරයිදී මිනිත්තුවට ලීටර් ගන්න හරි කෙනෙක් අහනවා මට මේක මිනිත්තුවට ලීටර් දැම්මොත් වැරදිද කියලා කිසි වැරද්දක් නැත. එහෙමනම් උත්තරේ වෙන්නේ පොඩි වෙනසක්. එතකොට වෙන්නේ ලීටර 60 බෙදීම තප්පර 60ක් කියන්නේ මිනිත්තු 1ක්නේ. එතකොට මිනිත්තු 1ක්. එතකොට උත්තරේ වෙන්නේ 60 එකෙන් බෙදුවොත් 60මයි. එහෙනම් වෙන්නේ මිනිත්තුවට ලීටර 60යි කියන්නේ. මිනිත්තුවට ලීටර 60යි. ඒකත් හරි. ඒකෙත් වැරද්දක් නැහැ. තප්පර 60ක් කෙනෙක්ට මිනිත්තුවක් කියලා සලකන්න පුළුවන්. හරි මෙච්චරයි වෙන්නේ. තප්පර 60 කියන එක ලියා ගන්නවා මිනිත්තුවක් කියලා වැරද්දක් නැහැ. ඕකයි කාරණේ. මේකත් හරි මේකත් හරි. හරි ඊළඟට රෝමාංක 2 ඔහුගේ ගමන් ආහාරි ගමන් කරපු දුර කාල ප්‍රස්තාරයේ දීලා තියෙනවා. එහෙනම් මොකක්ද පළවෙනි එක? මීටර 300යි. 300ක් කොහෙන්ද ආවේ? ඔහුගේ ගමනේ මුළු දුර මීටර 300ක් වෙන්න බෑ. මුළු දුර කියන්නේ මෙතනින් පටන් ගන්න තියෙනවා මෙතනින් ඉවර වෙලා තියෙනවා. ඒකට මේ විද්‍යාවේදී ඔයගොල්ලෝ කතා කරන කතාවක්. මේ දුර කාල ප්‍රස්තාරය. ඉවර වෙලා තියෙන්නේ කොතනින්ද? කිලෝමීටර 90 කියන සීමාවෙ. උත්තරේ කිලෝමීටර 90යි. රෝමාංක 3 ගමනේ මධ්‍යක වේගය. මධ්‍යක වේගය කියන්නේ මොකක්ද? මධ්‍යක වේගය කියන්නේ සම්පූර්ණ ගමනට ගත වෙච්ච කාලයයි සම්පූර්ණ ගමන් දුරයි මුළු දුර බෙදන්න ඕනේ අපි මුළු කාලේ එහෙනම් ගමනේ මුළු දුර කිලෝමීටර 90යි ඒ සඳහා ඔහුට ගත වෙලා තියෙනවා පැය 6ක් පැය h මේක බෙදුවට පස්සේ කට්ටිය කියනවා එනවයි කියලා පැයට කිලෝමීටර මේක ඔගොලු විද්‍යාවේදී අනන්තවත් කරලා ඇතිනේ. 60 කිලෝමීටර 15ක්. 60 කිලෝමීටර 15ක්. 60 කිලෝමීටර 15ක්. ඔන්න මධ්‍යක වේගය. ළමයි අපිට ඕක මධ්‍යක ප්‍රවේගය කියලා තිබ්බත් හරි නේද? ඔව්. මොකද කියන්නේ? 60 කිලෝමීටර 15නේ. ඕක මධ්‍යක වේගයනේ. අපිට ඔකට ප්‍රවේගය කියලා කියන්නත් පුළුවන් නේද? මොකද කියන්නේ? බැරිද? එහෙම කිව්වොත් වැරද්දක් නැහැ නේ. වේගය ප්‍රවේගය කියලා කිව්වොත් එහෙම කියන්න බැහැද? ඇත්තද? ඇයි ඒක බැහැයි කියන්නේ? මේ දීලා තියෙන්නේ දුර හින්දා. ඔව්. ඒක තමයි ප්‍රශ්නේ. මේක දුරක් හින්දායි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකද මේක විස්ථාපනය වෙන්න ඕනේ ප්‍රවේගය වෙන්න නම්. ඔව්. හොඳයි. අපේ කට්ටිය දැනගෙන ඉඳලා තියෙනවා සතුටුයි ඒ ගැන. හරි ඊයේ දවසේ ප්‍රශ්නේ දාන්න බැරි වුණා ඒක ඇත්ත
පොඩි වැඩ තොගයක් හම්බුණා මට ඊයේ කරන්න. ඒ නිසා මට ඊයේ දවසේ නිකුත් කරගන්න හම්බුනේ නැහැ. ඒ නිසායි ඊයේ රෑ ප්‍රශ්න මම දැම්මේ නැත්නම් මම අද ප්‍රශ්න දාන්නම්. හරි. මම උත්තරේ නම් එව්වා. හැබැයි ගොඩක් කට්ටිය ඊයේ ප්‍රශ්නෙට අදාළ ඊයේ නේ මේ පෙරේද ප්‍රශ්නෙට අදාළව නිවැරදි පිළිතුරු දීලා තිබ්බා. ඒත් අවසාන කොටස මම අච්චර අඟහරුවාද පන්තියේදී මේ සතියේ මම ඉගැන්නුවේ දත්ත නිරූපණයේ සාර්ථකත්වයේ කොටස ගණන් ටික. ඒකෙදි මම අච්චරවත් කෙරෙව්වා කොහොමද අවම අගය හොයන්නේ කියලා, යම් කිසි දත්ත සමූහයක අවම ප්‍රමාණය කොහොමද හොයන්නේ කියලා. එහෙම කරලත් සමහර කට්ටිය එක වරද්දගෙන තිබ්බා. මං සමහර කට්ටියගේ නම් වැරදි කිව්වා. සමහර කට්ටියකට මට පිළිතුරු දෙන්න බැරි වුණා දාලා තිබ්බ මැසේජ් වලට. මම උත්තරේ එව්වා කට්ටියගේ කොහොමද අවමේ හොයන්නේ. හරි. ඒක තමයි අපේ කට්ටිය කරගෙන තිබ්බේ නැත්තේ. අර සෑම පන්තියකම අවමේ බලලා ඊට අදාළ සංඛ්‍යාතයෙන් ගුණ කරමින් අවසානයේ අපි හොයාගත්ත අවමේ. ඒක ගොඩක් කට්ටිය කරගෙන තිබ්බේ නැහැ. කරලා තිබ්බ සමහරක් කට්ටිය පොඩි පොඩි අඩුපාඩු ගන්න සමහරක් කට්ටියට චක්‍ර බැරි වෙලා තිබ්බා. එකතු කිරීම බැරි වෙලා තිබ්බා. එහෙම කර්ම දෝෂයක් වෙලා තිබ්බා. හැබැයි ගොඩක් කට්ටිය ලකුණු 10ක් අරගෙන තිබ්බා. හරි, මම පිළිතුරු ඔයගලන්ට දාලා තියෙන්නේ. පිළිතුරු බලන්න ඉතින්. හොඳයි. මම අද ප්‍රශ්න දෙන්න. ඊයේ පොඩ්ඩක් විතර වැඩ කොටක හිටියේ. ඒකයි මම මෙව කරේ නැත්තේ ඊයේ ප්‍රශ්න. හරි, රෝමංක 4. ඔහුගේ ගමනේ BC කොටසේ වේගය. කොහො දැන් BC? BC කියන්නේ මෙන්න මේ කොටස. මෙන්න මේ කොටසේ වේගය තමයි අපෙන් අහන්නේ. BC කොටසේ වේගය. එතකොට B වලින් ඉඳලා C වලට වේගය හොයන්න නම් අපිට අවශ්‍ය වෙනවා ඒ සඳහා ගන්නා වූ දුර සහ ඒ සඳහා ගන්නා වූ කාලය. දුර බෙදීම කාලය. එතකොට එයා B වල ඉඳලා C වලට යනවා කියන්නේ කිලෝමීටර 40ක දුරක් ඉඳලා කිලෝමීටර 70ක දුරක් දක්වා යනවා. 40 ඉඳලා 70 වෙන. එහෙනම් 40 ඉඳලා 70 වෙනකන් යනවා කියන්නේ එයා ගිහිල්ලා කිලෝමීටර 30ක දුරක්. B වල ඉඳලා C වලට තියෙනවා කිලෝමීටර 30ක දුරක්. ඒ සඳහා ගන්නා වූ කාලය වෙන්නේ කොච්චරක්ද? B වල ඉඳලා C වලට යනවා කියන්නේ මෙන්න මෙච්චර කාලයක්. පැය 2 ඉඳලා පැය 4 වෙනකන් ගතවන කාලය. එතකොට පැය 2 ඉඳලා පැය 4 වෙනකන් ගතවන්නා වූ කාලය කියන්නේ කොච්චරක්ද? පැය 2යි ඇත්තට. එහෙනම් ආපහු 32න් බෙදුවාමත් වෙන්නේ කොච්චරක්ද? පැයට කිලෝමීටර 15ම තමයි. ඒ කියන්නේ ඇත්තටම යා BC කියන දුර ගමන් කරලා තියෙන්නේ ඔහුගේ මධ්‍යක වේගයෙන්ම තමයි. රෝමංක 4 එහෙමනම් මධ්‍යක වේගයෙන්ම තමයි ඒ දුරත් ගිහිල්ලා තියෙන්නේ. මධ්‍යක වේගයෙන්මයි ගිහිල්ලා තියෙන්නේ. හොඳයි, රෝමංක 5 BC කොටසේ වේගයෙන්ම මුළු ගමනම ගියේ නම් එහෙනම් ඉතින් අර ප්‍රශ්නෙට උත්තරේම තමයි. එහෙනම් අපි දන්නවා වේගය සමානයි දුක, දුර බෙදීම, කාලය. වේගය 15ම ගියේ නම් අර කියන මුළු දුර ගතවන්නා වූ කාලය අපි හිතමු T කියලා. එහෙනම් T හොයන්න ඕනේ. එහෙනම් T හොයන්න T මෙහෙට ගියා, 15 මෙහෙට ආවා, 90 15 බෙදුවාම ඒ කියන්නේ ඉතින් පැය 6ම තමයි ඉතින්. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් නොවෙන්නේ ඒක මධ්‍යක වේගයෙන්ම යන හින්දා. අර කෙටි දුරත් අර BC කියන ගමනේ යම් කිසි කොටසක දුරත් එයා ගිහිල්ලා තියෙන්නේ ගමනේ මධ්‍යක වේගයෙන්ම තමයි. මධ්‍යක වේගයෙන්ම තමයි ගිහිල්ලා තියෙන්නේ. ඔන්න ප්‍රශ්නන්ට 2 අඩුපාඩු ඇතිනම් හරි ගස්ස ගම් උදම්පි පරිහරි කියලා තියෙනවා. ලක්ෂණ ලැබීම මෙතෙන්ට ලකුණු සීතතාවය ගන්නද 2ක් මෙතෙන්ට තව ලකුණු හරි මේ දෙකම එකයි 90 කියන එකට 2ක් මෙතෙන්ට 2ක් මෙතෙන්ට 2ක් මේකට ලකුණු 2ක් හොඳයි ඉතින් සතුටුයි ඉසලි හොඳයි තෙල්මි හොඳයි හොඳයි එකක් වැරදිලා තරසු අපරාධ අනුමි
हरिने हरियति के लिए प्रविष्ट हर मिथन दी एक कवर गटल मुद्दा कटे अटे मट पेन कर दी सुपूर्ण मुखोदे क्षणित्मी मुदाय बीसी वेगे मन लिवा मैं पैर किलोमीटर पहल वाई सिलुमी रोमन हाथर के उत्तरी मंगा बीसी को वेगे वाली අමතර ප්‍රශ්නයක් අහන්නද බලන්න කාට හරි තේරෙයිද කියලා බලන්න බලමු දක්ෂයෙක් කියනද කියලා අපි දැන් මේ වේගය හෙව්වා නේද 30 බෙදීම 2 නේ ඉන්නේ එකක් කොට සෙලුනේ 30 2න් බෙදුවොත් 15 ඒ කොහොමද 20ක් ආවේ යාට ගමන් කරපු දුර 30යි 30 බෙදීම 2 ඔව් ඒක හරි ඉතින් ඒක තමයි අපි ගත්තේ b වල ඉඳලා c කියන කොටස තමයි ගත්තේ b වල ඉඳලා c වලට වෙනකන් සිරණි කොටස එතකොට b වල ඉඳලා c වලට ගමන් කරලා තියෙන දුර 30යි ඒ සඳහා ගත වෙච්ච කාලය 2යි කාලය 2යි එතකොට 30 බෙදීම 2 15 ඒක වෙනසක් නැහැ නේ හරි නේ එතකොට අපේ කට්ටිය කල්පනා කරන්නකෝ බලන්න මම ඇහුවොත් ඔයගලගෙන් මෙහෙම අමතර ප්‍රශ්නයක් ඇත්තටම මේ කියන දුර කාල ප්‍රස්ථාරය අපි වේගය කියලා එකක් ගන්නවානේ ඇත්තටම වේගය කියලා උතන ඔය ගන්නෙ මොකක් ඇත්තටම වේගය කියලා ගන්නෙ මොකක්ද ඔයගොල්ලෝ මොකක්ද කරන්නේ දුර බෙදනවනේ කාලේ ඇත්තටම ඔය අපි අඳින රේඛාවේ මොකක්ද ඇත්තටම ඔය වේගය කියලා ඇත්තටම ගන්නෙ मेतन कल्पना दूर किया अपे वाई अक्षे खाले किया दूर किया मुखाग्द अपे वाई अक्षे खाले किया मुखाग्द अपे एक्साक्षे इतकोट ओगुल्लो करे ओए किलोमीटर तीह होया ने वाई खांडांक देख का वेनस गाता एमने हत्ते वाई हतलिये यात्रा वेनस गाता एक तमा तीह गाता एक्स खंडांक देख का वेनस गाता हतराई देखाई एक ओगोलो देख किया लगा इतकोट ओगोलो एत्तटम करे वाई खंडांक वेनस बेदीम एक्स खंडांक वेनस गाते इति मुखक कियला देखट किया एक ही वे अनुक्रमण अपि ओय करे एत्तटम लमाई अनुक्रमणे होयने इति दूरकाल प्रस्तारिक अनुक्रमणे कियान्नी वेगे एक तमाई वेगे इतकोट मंग ओगोलंगे तव देयक अहन्न मेतन तिब्बोत दूर नेतुव प्रवेगय मेतन तिब्बोत खाले प्रवेग काल प्रस्तारयक् वेनवने एतकोट प्रवेग काल प्रस्तारयक रेखावे अनुक्रमणय कियन्ने मोकक्द प्रवेग काल प्रस्तारयक रेखावे अनुक्रमणय कियन्ने मोकक्द अपे कट्टिय दन्नवने होदयि वेरी गुड प्रवेग काल प्रस्तारयक रेखावे अनुक्रमणय कियन्ने मोकक्द त्वरणे
යංකු බලන්න ඊළඟ කාරණේට හොඳයි ප්‍රශ්න අංක 3 මුදල් එහෙම නැත්නම් ප්‍රතිශත ගැටලුව වටිනාකම රුපියල් 72000ක් වූ රුපියල් 72000ක් වූ ශීතකරණයක් මිලදී ගැනීමේදී ශීතකරණයක් මිලදී ගැනීමේදී අමිතාට රුපියල් 7200ක භාණ්ඩ හා සේවා බද්දක් ගෙවීමට සිදු වුණා. හරි බදු මුදල ගෙවන්න වෙලා. එහෙනම් බදු ගෙවීමෙන් පසු වටිනාකම ඉදින් එකතු වෙන්නේ පෙ බදු මුදල 72000ට 7200ක්. ඔක්කොම රුපියල් 79200ක්. ඒක හරි. මයසි. ඔව් ඒක හරි. රෝමංක දෙක අය කර ඇති බදු ප්‍රතිශතය. එහෙනම් බදු ප්‍රතිශතය ගන්න නම් අපිට ඕන නම් x කියලා අරගෙන හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් භාණ්ඩේ වටිනාකම කොච්චරක්ද? 72000ක්. ඒ සඳහා ගෙවන්න ඕන බදු මුදල කොච්චරක්ද? 7200ක්. ඒක ප්‍රතිශතයක් කරන්න ඉතින් ඕනෑම භාගයක් ප්‍රතිශතයක් කරන්න 100%ෙන් වැඩි කරමු. ඉතින් බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. එක බිංදුවකට එක බිංදුවක්. 720 72ෙන් බෙදුවොත් අපිට ඒවි 10ක් කිය. व्यापारिकेकुगे वार्षिक आदाय पलवेनी लक्ष आदाय मध्य निधास लक्ष हतराई वार्षिक आदाय रुपया दस लक्ष हाई එහෙනම් ඉස්සෙල්ලාම අපි මොකද කරන්නේ අර කියන දසලක්ෂ 75000 සම්පූර්ණ ආදායම අපි වෙන් කර ගන්න ඕනේ ලක්ෂ 5ේ ගොඩවල් වලට. එහෙනම් පළවෙනි ලක්ෂ 5. ආපහු තව ලක්ෂ 5ක් ගන්නවා. ලක්ෂ 10යි. තව ඉතුරු වෙන්නේ 75000යි. මෙන්න මේ විදියට. ඉතින් පළමු ලක්ෂ 5 බදු නිදහස්. ඊළඟ ලක්ෂ 5ට 104යි. ඊළඟ කොටසට ලක්ෂ 5ේ හැබැයි 75000 තියෙන්නේ 108යි. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ රෝමංක 1 අපෙන් අහන්නේ 104ක් බැගින් ගෙවන බදු මුදල. එහෙනම් ලක්ෂ 5ෙන් 104ක්. ඒ කියන්නේ කොච්චරක්ද රුපියල් 20000ක්. රෝමංක 2 සියයට 8 බැගින් ඒ කියන්නේ 75000 කොටස. එහෙනම් 75000න් 108ක්. 75000න් 108ක් කියන්නේ බිංදු දෙකට බිංදු දෙක කැපුණාම රුපියල් 6000යි. එහෙනම් ගෙවිය යුතු මුළු බදු මුදල කියන්නේ 20000යි 6000යි. රුපියල් 26000යි මම ඔයගලගෙන් අහුවොත් දෙයක් මෙන්න මෙහෙම පුළුවන් නම් කියන්නකෝ ඔහුට මෙච්චර බදු මුදලක් ගෙවන්න සිද්ධ වුණේ ඔහු කීයක් ආදායම් උපයපු නිසාද ඔහුට මෙච්චර බදු මුදලක් ගෙවන්න සිද්ධ වුණේ ඒ කිව්වේ 26000ක බදු මුදලක් ගෙවන්න සිද්ධ වුණේ ඔහු වාර්ෂිකව කීයක් ආදායම් උපයපු නිසාද අන්න හරි ගොඩක් අයගේ අදහසක් තිබ්බා රුපියල් 575000යි කියලා. ඇත්තටම මේ මිනිස්සයා රුපියල් 575000ක් උපයපු නිසාද ඇත්තටම මේ 26000 ගෙවන්නේ නැත. 575000ක් ගෙවපු නිසා මේ හම්බ කරපු හිඳ නෙවෙයි. ඔහු දසලක්ෂ 75000ක් උපයපු නිසා. දසලක්ෂ 75000. ඇයි එච්චර ගාණක් උපයන හින්දා තමයි මෙච්චර බදු මුදලක් ගෙව්වේ. ඇයි? ඔයා උපයන්නේ 575000 නම් වාර්ෂිකව ඔයාට මෙච්චර බදු ගෙවන්න වෙන්නේ නැහැ. ඇයි? ඒ 575000න් පළමු ලක්ෂ 5 බදු නිදහස්. එතකොට ඔයාට බදු ගෙවන්න සිද්ධ වෙන්නේ 75000ක මුදලට විතරයි. හැබැයි ඇත්තටම 75000කට නෙවෙයිනේ බදු ගෙව්වේ.
26000ක් බදු මුළු මුදලක් විදියට ආවේ මුළු බදු මුදල 26000ක් ආවේ අර දසලක්ෂ 75000ක් හම්බ කරපු නිසා ඒ නිසා ඒක පටලව ගන්න එපා මම දන්නවා කොච්චර කිව්වත් ඔක පටලව ගන්නවා ඒකයි ওই ප්‍රශ්නන් නැවතත් ඇහුවේ තේරුම් ගන්න එපා මේ 26000ක බදු මුදලක් ගෙවන්න සිද්ධ වුණේ එයා 575000ක් හම්බ කරනවා කියලා හිතලා එහෙම නෙවෙයි එයා දසලක්ෂ 75000ක් හම්බ කරලා ඒකෙන් ලක්ෂ 5ක් බදු නිදහස් ඊළඟ ලක්ෂ 5ට 104යි ඊළඟ ලක්ෂ 5 කොටසට 108යි ඒ විදිහටයි බදු අය කරේ හරි ඔන්න ඉතිරිලා කොටස් තුන තව ලකුණු 6ක් එන්නේ හරි ඒකත් අවුලක් නැහැ අඩුපාඩුවක් තියෙන කට්ටියට අංගල හරි ගස්ස ගම් රෝමංක එකේ ප්‍රශ්න පොඩි වැරද්දක් වෙලා 104 බැගින් ගෙවන මුළු මුදල කියලා අදහස් කරන්නේදී මෙතන මුළු බදු මුදල කියන්නේ මෙතන බදු මුදල අහන්නේ මෙතන මුළු මුදල කියන්නේ 104 බැගින් ගෙවන ඉතින් ලක්ෂ 5කට ගෙවන බදු මුදලයි අහන්නේ ඉතින් මුළු මුදල වෙන්නේ ඉතින් ගෙවන ලක්ෂ 5ක් ගෙවන්න ඕනේ නැහැ නේ බදු විදියට ආපහු එතකොට උදාරි කල්පනා කරන්න එපා ලක්ෂ 5ක් වෙයි බදු මුදලයි දෙකම ගෙවන්න ඕනි කියලා. එහෙම ගෙවන්නේ නැහැ නේ කොහොමවත් අපි. 20000නේ ගෙවන්නේ. 104 බැගින් ගෙවන බදු මුදලනේ. මුළු මුදල කියලා අදහස් කරන්නේ ගෙවන මුළු බදු මුදලනේ. විසියට හතරක් විදියට වෙන දිවන්නේ බදු මුදලක් නේ වෙන මොකක්වත් නෙවෙයිනේ නේද ලක්ෂ 5කට තමයි 104ක් 75000කට 108ක් හරි මට තේරුණා ඔයගොල්ලෝ රෝමාංක එකේදී මගෙන් අහන්නේ හරි උදාරික ප්‍රශ්න වල දැන තේරුණා 104 බැගින් ගෙවන මුළු මුදල විදියට කවුරු හරි රෝමාංක එකට ලක්ෂ 5යි කියලා උත්තරේ දැම්මද ඒක තමයි මම හිතන්නේ අපේ කට්ටිය කියන්නේ නේ හරි 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 ඒක තමයි එතන අහන්නේ නේ 104 බැගින් ගෙවන මුළු මුදල සොයා ඒකද රුපියල් ලක්ෂ 5යි කියලා දැම්මද රෝමාංකයකට උත්තරේ කවුරු හරි. ඒක නේද ඔය කියන්නේ. හරි හරි හරි. ඒක හරි. ලක්ෂ 5 දැම්මා නම් ඒක හරි. ඒක වැරදිත් නැහැ. හරි. මම මේ හැදුවේ එතකොට 104 බැගින් ගෙවන බදු මුදලනේ. ප්‍රශ්න දෙකක් එතකොට. හරි හරි හරි. මෙතන රෝමාංක එකට පිළිතුර එහෙමනම් වෙනස් වෙන්න ඕනේ. අහන්නේ බදු මුදල නෙවෙයි. 100ට 4 බැගින් ගෙවන මුළු මුදල රුපියල් ලක්ෂ 5 එන්න ඕනේ මෙතන. ඔව් මෙතන පිළිතුර රුපියල් ලක්ෂ 5 වෙන්න ඕනේ. එහෙම නේද? ඒකේ ලෙසාර වැරද්දක් වෙලා නේද එතකොට? එතන අහන්නේ 100ට 4ක් බැගින් ගෙවන මුළු මුදල වෙන්නේ කොච්චරද? ඒ කියන්නේ 100ට 4ක බද්දක් ගෙවන්න ඕනවන මුදල වෙන්නේ කොච්චරද? චනුලි ඒකේ වැරද්දක් තියෙනව නේද? උදාරි මේ කවුද රවිනි එක වැරද්දක් තියෙනව නේද ඔව් එතන අහන්නේ බදු මුදල නෙවෙයි 104ක බද්දක් ගෙවන්න අවශ්‍ය මුළු මුදල හරි 104ක් ගෙවන්න ලක්ෂ 5කටනේ 104ක් ගෙවන්න ඒක තමයි අපෙන් අහන්නේ 104ක බද්දක් ගෙවන මුළු මුදල වෙන්නේ කීයද ලක්ෂ 5යි එතනදී නෑ එතනදී 104ක බදු මුදල හොයන්න නැහැ රෝමාංක එක ප්‍රශ්නේදී හැබැයි අවසාන ප්‍රශ්නෙට පිළිතුර ගන්නකොට ඒ 20000 කොහොමවත් හොයලා තියෙන්න ඕනේ
එතකොට 20000 ආවොත් එතන වැරදි. මොකද අහන්නේ නැහනේ පවන්නේ එතනදී බදු මුදල කියලා. එතකොට වැරද්දක් තියෙනවනේ. බදු මුදල ඇහුවා නම් 20000 තමයි උත්තරේ. අහන්නේ බදු මුදල නෙවෙයි එතනදී 104ක් බැගින් ගෙවන මුදල වෙන්නේ කොච්චරද? ලක්ෂ 5කටනේ 104ක් වදි. එහෙනම් 108 බැගින් ගෙවන මුදල වෙන්නේ කොච්චරද? එතන වැටෙන්නේ එතකොට 75000. එහෙම නෙමෙයි රෝමංක 2 ප්‍රශ්නේ දිහා අහලා දෙන්නේ. රෝමංක 2 ප්‍රශ්නේදී අපෙන් අහලා තියෙන්නේ 108 බැගින් ගෙවන බදු මුදල සොයන. එතන කෙලින්ම බදු මුදල හොයන්න කියලා. රෝමංක 1ේදී අපෙන් අහන්නේ 104ක් ගෙවන්න වෙන මුදල. මුළු මුදල වෙන්නේ කොච්චරද? ලක්ෂ 5. මුළු බදු මුදල වෙන්නේ එහෙනම් 26000යි. ඔක්කොම ටික කොහොමද 20000 හොයාගන්න වෙනව? 20000යි 6000යි එකතු වෙන්න නම් 20000 හොයන්න වෙනව. ඔව් ඒක තමයි තමයි එතන වැරද්දක් තියෙනවා. මාත් එතන කියුවේ බදු මුදල විදිහට. මෙතනත් මුදු මුදල කියන එක නෙවෙයි මාත් කියුවේ බදු මුදලක් විදිහටයි මම මේක කියුවේ. ඒක තමයි උනේ ප්‍රශ්නේ. හරි ඊළඟට යමු බලන්න අපේ හතරවෙනි කතාව ලෙසාර වැඩේ තේරුණාද වන්ද? හතරවෙනි කාරණේ. හරි චුටි ජාමුදී ගැටුවක්. හරි අපේ ගැටලු වල පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවලු අපේ මේ පාර print එකේ ප්‍රශ්න තුනයිලු තියෙන්නේ. ඔව් හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ කට්ටිය ඊළඟ paper එකේ. මම හිතනවා අපේ කට්ටියට සාමාන්‍ය දැනුම පොඩ්ඩක් පාවිච්චි කරන්න ඇති. අනිවාර්යෙන් ප්‍රශ්න 6ක් තියෙනවා කියලා ඔයගොල්ලෝ ගන්නවා. ඊළඟ ප්‍රශ්න ටික තියෙන්නේ පිටු අංක 22. බලන්නකෝ මේ පාර print එක බලන්න මම ගියේ නෑ ළමයි. ඒකයි මේ පාර පොඩ්ඩක් විතර කචල් එකක් උනේ. වෙන්දර පොඩ්ඩක් මුලින් පළවෙනි print එක බලලා තමයි ඉතුරු ටික ගහන්න දෙන්නේ. මේ පාර මම ගියේ නැතුව මම කෙලින්ම ගහන්න කියලා කිව්වා. ඒකට තමයි පොඩ්ඩක් විතර අඩුපාඩුවක් වෙලා තියෙන්නේ මේ පාර. පිටු ගන්න පිටු එහෙට මෙහෙට වෙලා. හතරින් ප්‍රශ්නේ හොයාගත්තද? පිටු අංක 22 දී. අනිත් ටික නම් අවුලක් නෑ කියලා කට්ටිය කිව්වා. හරිනේ පිටුව 17 ලු තියෙනවා. සිල්ලි කියන පිටුව 17 නෙවෙයි 22 තියෙන්නේ කියලා. කොහොම හරි හතරවෙනි ප්‍රශ්නේ මේක. ඔන්න ඔය ප්‍රශ්නේ තියෙනවා කොහේ හරි තැනක. හොයාගන්නකෝ. පිටුව අපේ 17 තමයි තියෙන්නේ සිල්ලි. හතරවෙනි ප්‍රශ්නේ මේක. හරි. අපේ ළමයි නම් ඔක්කොම උදාරි නම් ඔක්කොම ටික කරාලු හොඳයි හොඳයි. ඔක්කොම ප්‍රශ්න ටික කරලා තියෙනවා. ඒක හොයාගන්න පුළුවන් නේද? අනුමිත් මං හිතන්නේ ඔක්කොම ඒව ටික කරන්න ඇති මේ ප්‍රශ්නේ හිඳ. හතරවෙනි ප්‍රශ්නේ මෙන්න මේක. හොඳේ. වෙලා මයින්ඩ් තිබ්බේ ඉතින් ඒ වගේ වෙලාවට ඊළඟ පේපර් එකේ ඔක්කොම ටික කරන්න ඉවරයි ප්‍රශ්න විසඳනවා. මොකක් හරි එකක් සාකච්ඡා වෙනවනේ. නේද රෝහිණි? එහෙම කරාන ඉවරයි නේ. ඔක්කොම ප්‍රශ්න ටික කරලා දැම්මම ඉවරයි. ප්‍රශ්නයක් නැහැ නේද කොටානේ? වෙන වෙනම මොකටද හොයන්නේ අපි? ඔව් එහෙම කරානම් ඉවරයි. හරි හොඳයි අපේ කට්ටිය ඔක්කොම කරලා තියෙනවා. හොඳයි සතුටුදායකයි. හරි ප්‍රශ්න අංක 1 රෝමංක 1 බලමු. දීලා තියෙන රූපයේ ABCD සමාන්තර රාශියක් වෙන අතර ABDE ඒක දැක්කද බලන්න. එකතර PCMක්ලු AD හා BE F වලදී ඡේදනය වෙනවලු. ABD ත්‍රිකෝණයට වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණ දෙකක්. හරි රෝමංක 1. හරි බලමුකෝ රෝමංක 1 ඉති ABD ත්‍රිකෝණයට වර්ගඵලයෙන් සමාන ABD. හරි ABD ට වර්ගඵලයෙන් සමාන වෙන එක්කෙනෙක් වෙනවා ABE. පිළිගන්නවද? ABD ත්‍රිකෝණයට වර්ගඵලයෙන් සමානයි ABE. ඇයි එයාව මං ගන්නෙ? AB එකම ආධාරකය හා AB එකම ආධාරකය හා AB සමාන්තරයි EC. එකම ආධාරකය හා එකම සමාන්තර රේඛාව යුගල අතර පිළි ත්‍රිකෝණ වර්ගඵලය අතර සමානයි. ඊට අමතරව ගන්න පුළුවන් BDC. එකඟද ඔයගොල්ලෝ? ඇයි BDC ත්‍රිකෝණය ගන්න පුළුවන් කියලා මම කියන්නේ? BDC ගන්න පුළුවන් කියලා කියන්නේ. ඒකටත් හේතුවක් කැපෙයිද? ඇයි මේ BDC ත්‍රිකෝණය මෙයාට සමානයි කියලා ගන්නේ? මෙයා ඇවිල්ලා සමානයි මේ ත්‍රිකෝණය. එකම ආධාරකයක් එහෙම නැහැ නියන්. ඒකට හේතුව විකර්ණයක් මගින් විකර්ණයක් මගින්
සමාන්තරාශ්‍රයක වර්ගඵලය සමච්ඡේදනය කරමු. ඒක තමයි හේතුව. විකර්ණයක් මගින් සමාන්තරාශ්‍රයක වර්ගඵලය සමච්ඡේදනය කරනවා. ඒ නිසා තමයි අර කොටස සමාන උනේ. එහෙමනම් හරිනේද? ඔන්න එහෙමනම් ත්‍රිකෝණ දෙක. කට්ටිය බලන්න ලියලා තියෙනවද හේතු පැහැදිලිව කියලා? එකක් ABE අනික BCD. එහෙම නැත්නම් BDC. ඔන්න ත්‍රිකෝණ දෙක. කොහොමද ඉතින් බැලුව බැල්මට ඔයගලන්ට ඒක හොයාගන්න පුළුවන්. බැරි කමක් නැහැ. ඔව් සමාන ආධාරක හා DC සමාන්තරයි AB. හරි. පුළුවන් චරලේ හැබැයි අතන DC නැතුව EC කියලා ලියන්න. සම්පූර්ණ පාදයේම ලියන්න. මොකද සම්පූර්ණ පාදයේම ගැලපෙන්න බෑ නේද? ආ ආ හරි හරි හරි. ආ ඔයා කියන්නේ දෙවෙනි එකට හරි. දෙවෙනි එකට ඒකත් අවුල නැහැ. හොඳයි. එහෙම නැත්තම් අර හේතුව ගන්නත් පුළුවන්. සමාන්තරාශ්‍රේ වර්ගඵලයේ විකර්ණයේ මගින් සමච්ඡේදනය වෙන බැවින් කියන එකත් ගන්න පුළුවන්. හරි. ඔයා කිව්ව එක පැහැදිලි. එහෙම ගන්නත් පුළුවන්. ඒක වැරදි නෑ. රෝමාංක 2 AEF ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි BD. හරි. ඒක ගලපන්න පුළුවන් අපේ සාධනෙ මෙන්න මෙහෙම. ඒක මුලින්ම මම කියනවා ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABE ත්‍රිකෝණය. මට කියන්න පුළුවන් ඉහත සාධිතයි. ඉතල කිව්වනේ මම ඒක. ඉතල හේතුවම ඕනනම් ආපහු ලියන්නත් පුළුවන්. ඊට පස්සේ මම මොකද කරන්නේ? ABD කියන ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් අඩු කරනවා ABF ත්‍රිකෝණ. ඒ අඩු කිරීමම මේ පැත්තටත් කරනවා. ABE ත්‍රිකෝණයෙන් අඩු කරනවා ABF. දෙපසින්ම සමාන කොටස්. අඩු කරා. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂයි කියලා කියන්න පුළුවන්. වැරද්දක් නැහැ. ඒක ගන්නත් පුළුවන්. තව කෙනෙක් අහනවා අපිට බැරිද AED හා EDB ගන්න? පුළුවන්. කෙනෙක්ට ඕන නම් මේක පටන් ගන්න නැති AED හා EDB. මම මේක ගත්තේ කලින් ගත්ත හින්දා. ඒක ලේසි හින්දා. ඒතකොට මට ඉහත සාධිතයි කියලා දිසේන කියන්න පුළුවන්. ඒතකොට මට ආපහු සැරයක් අර හේතු ලියන්න ඕනේ නැහැ. ඒකයි මම මේකම ගත්තේ. හොඳයි. එහෙනම් බලන්න මොකද වෙන්නේ කියලා. ABD කියන ත්‍රිකෝණය මේ කෑල්ල පොදු කෑල්ල අයින් කරොත් ඉතිරි වෙන්නේ EBFD. එහෙම නැත්නම් BDF. එහෙනම් BDF ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි අනිත් පැත්තෙන් ඉතුරු වෙන්නේ මේකේ මේ කැල්ල ගියාම AEF. ත්‍රිකෝණයේ වර්ගඵලය. ඔන්න ඔය විදියට. බලන්න එක නේද ඔප්පු කරන්න තියෙන්නේ AEF සහ BDF. ඔන්න රෝමාංක 2. රෝමාංක 3 AB කියන්නේ ඇවිල්ලා සමාන නම් දෙගුණයක් EDට ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සහ ABDE ත්‍රිපීසිමේ වර්ගඵල අතර අනුපාතය 4:3 බව. හරි. ටිකක් විතර අමාරු වෙන්නේ නැති මම මේකෙදි සාධනෙ පොඩ්ඩක් විතර මෙහෙම කරනවා. සම්බන්ධයක් දීලා තියෙනවා පාද දෙකක් අතර ED හා AB අතර. මම හිතනවා මෙන්න මෙහෙම. ඔක්කොම අල්ලලා පැහැදිලි කරන්නම්. ED සමානයි simple x ලෙස ගනිමු. ED පාදයේ දිග මන් සිම්පල් x කියලා ගන්න. එම නිසා AB පාදයේ දිග සමානයි 2x. ඒක දත්තේ වෙන්න ඕන නේද?
ඇයි අපිට කියනවානේ AB පාදයේ ED පාදයේ වගේ දෙගුණයක් කියලා. එහෙනම් AB පාදය ඇවිල්ලා 2x. පිළිගන්නවානේ. ඒත් එක්කම මේ කියන EC හා AB පාද අතර ලම්බ දුර මං සිම්පල් h කියලා ගන්න. AB හා EC පාද අතර ලම්බ උස සිම්පල් h ඒ ගනිමු. ඔන්න දැන් බලන්න මොකද්ද මං කරන්නේ කිය. මුලින්ම හොයනවා ABCD සමාන්තර ආශ්‍රය වර්ගඵල. ABCD සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය. අපි දන්නවා සමාන්තර ආශ්‍රයක වර්ගඵලය වන්නේ ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. ඉතින් ආධාරකයේ 2x ලම්බ උස h. ඔන්න එකක්. ඊළඟට මං හොයනවා ABDE ත්‍රපීසියමේ වර්ගඵලය. ABDE ත්‍රපීසියමේ වර්ගඵලය. ත්‍රපීසියමක වර්ගඵලය කියන්නේ භාගයයි සමාන්තර පාද දෙක එකතු. ඉතින් සමාන්තර පාද දෙක කියන්නේ 2x සහ x. එකතුව ගුණ කිරීම ලම්බ උස. ලම්බ උස h. පොඩ්ඩක් සුළු කරගත්තොත් භාගයයි 2x එකතු කිරීම x කියන්නේ 3x ගුණ කිරීම h. මෙන්න අංක 2. ඔන්න අංක 2 සම්බන්ධයි. ඉතින් අපේ ප්‍රශ්නේ තියෙන්නේ ABCD සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයත් ඒත් එක්කම ත්‍රපීසියමේ වර්ගඵලයත් අතර අනුපාතය. එහෙමනම් දැන් ABCD සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය අනු ABDE ත්‍රපීසියමේ වර්ගඵලය අනු. මෙතන එන්නේ මොකක්ද? 2x ගුණ කිරීම h. මෙතන එන්නේ මොකක්ද? භාගයයි 3x ගුණ කිරීම h. දෙපසින්ම පොදු කොටස් සයින් කරොත් h අකුරට h අකුර, x අකුරට x අකුර ඉතුරු වෙන්නේ 2 93 බෙදීම 2. ඉතින් මේ කියන භාගය ඉවත් කරගන්න දෙපැත්තම දෙකෙන් ගුණ කරොත් 4 93. අනුපාතයේ සෑම පදයක්ම දෙකෙන් ගුණ කරන් යනවා අර භාගය ඉවත් කරගන්න ඕනේ. ඔච්චරයි. ඔන්න උත්තරේ. මං හිතන්නේ කවුරු හරි කරලා ඇති කියලා. නැත්නම් එහෙම කරපු කෙනෙක්. මොකක් නෑ වගේ මට තේ. ලකුණු 3ක්, මෙතන ලකුණු 3ක්, මේකට ලකුණු 4ක්. දැක්ක කෙනෙක් ඉන්නවද මට තේරෙන්නේ නෑ වාගේ. උදාරි ප්‍රවිෂ්ඨ මොකදත් දෙල්මි මොකදත් සුගීත් පෙරේද හොඳයි උදම්ති අරගෙන තියෙන හොඳයි චිලුනි මංකිතානි ගොඩක් විතර උත්සාහ කළා උත්සාහ කළා දෙකක් ඇතැරලා ඇති ඔය ගන්න අත්දැකීමක් ගන්න ඔය වගේ ගැටලුවක් කරන විදිය ගැන
ලක්ෂණ හයක් ගොඩක් අයද තියෙනවා. හොඳයි සිලුනේ. ඔක්කොම දිහා හරින්න ගනම් සතුටුදායක. परिमाण रूप बल कटी हरियर लग्न मीटर हतलिया हरियटे दल सटहन मेन मेतन मीटर हतलिया मेन मे दूर हर එතෙක්කම R නම් ලක්ෂයේ සිට නිරීක්ෂණය කරන පුද්ගලයෙක්ට මේකනේ පාමුල මේ තමයි පාමුල පුද්ගලයා ගොඩනැගිල්ල මුදුන මේ තමයි ගොඩනැගිල්ල මුදුන හරිද R නම් ලක්ෂයේ සිටින කෙනෙක් නිරීක්ෂණය කරන්නේ අංශක 50ක ආරෝහණ කෝණයක් එහෙනම් අංශක 50 කියන්නේ මේක S මට්ටමින් ඉහළට මේක තමයි R පුද්ගලයාගේ S මට්ටම ඒකෙන් ඉහළට මයින කෝණය තමයි අංශක 50 ආරෝහණ කෝණය ඒත් එක්කම මුදුනේ සිට නිරීක්ෂණය කරන කෙනෙක් මෙතරනේ මුදුන මුදුනේ සිට නිරීක්ෂණය කරන පුද්ගලයාට R නම් ලක්ෂයේ සිට පිටි වැත්තේම S නම් ලක්ෂයක් පේන්නේ අවරෝහණ කෝණය අංශක 30ක් මෙයා නිරීක්ෂණය කරන්නේ මෙතන ඉන්න කෙනෙක් කිව්වල ඉන්න කෙනෙක් එයාගේ S මට්ටම ඇද ගන්න ඉස්සෙල්ලාම S මට්ටම කියන්නේ පොළවට තිරස් මට්ටම මෙන්න S මට්ටම මේ S මට්ටම ඇවිල්ලා කොච්චරක් වෙනවද S මට්ටමෙන් පහළටනේ අවරෝහණ මෙන්න මේ කෝණය අංශක 30යි दल सटहन मेक तमाय दल सटहन मे तमाय दल सटहन मे परिमाण रूपे ने मे ओय कीलती अतुलात्वन पारिधि अभी दल सटहन तमाय दल सटहन හරි ඔන්න තොරතුරු ටික ඇතුළත් කරා. ওই ටික හරියට ඔයගොල්ලෝ ලකුණු කරගෙන තියෙනවා නම් ඔය තොරතුරු සියල්ල අංශක 50 මේ 40 30 ඒ ඔක්කොම ටික ලකුණු වෙලා තියෙනවා නම් දල සටහන ඇඳ ගන්නවට ලකුණු 3යි. ඊට පස්සේ තමයි පරිමාණ රූපේ අඳින්න ඕන. පරිමාණ රූපේ අඳිනකොට සුදුසු පරිමාණයක් හිතන්නත් වෙනවා. මෙතන කියලා නැහැ පරිමාණය මොකද කියලා. परिमाण रूपे मीटर हतलिए मीटर हतलिए सेंटीमीटर वाली सुदसु परिमाण मुखदे अदहस मम गण मेहम सेंटीमीटर एक कीन मीटर दहायाकुलवा सेंटीमीटर एक की मीटर पहाग्गान मटर हितेन इट पड़ा हतलिया बोली पटांगमु आरपी रेखा वेदला
මට කියන්න RP රේඛාව එහෙම නම් ඇඳ ගන්නකොට සෙන්ටිමීටර් කීයක් ඇඳ ගන්න වෙනවද? RP රේඛාව ඇඳ ගන්නකොට සෙන්ටිමීටර් කීයක් ඇඳ ගන්න වෙනවද? දැන් පරිමාණ රූපය තුල සෙන්ටිමීටර් 4යි. ඒ ඉතින් 1 සෙන්ටිමීටරයකින් 10ක් නම් 40ක් පෙන්නන්න 4යි නේද ඉන්නෝ? එහෙනම් 4ක දුරක්. සෙන්ටිමීටර් 4ක්. මෙන්න තිරස් මට්ටමේදී ඇඳගත්ත තිරස් රේඛාවක් ඒක RP. පීවල ඉඳලා සිරස් රේඛාවක් ඇඳගමු අංශක 90 රේඛාවක් මොකද ඒක පොළවට ලම්බකයි එහෙනම් පොළවට ලම්බකව මම සිරස් රේඛාවක් නිකමට ඇඳ ගන්නම් දිගට මම දන්නේ නැහැ මුදුන කොහෙද කියලා මම නිකන් සිරස් රේඛාවක් අංශක 90 රේඛාවක් ඇඳ ගන්න හැබැයි අපිට දීලා තියෙනවා තව තොරතුරක් මෙතන කෝණේ 50යි එහෙනම් R වලදී කෝණමානයේ තියලා ඉවර වෙලා කෝණමානයේ තියලා ඉවර වෙලා අංශක 50ක කෝණයක් ඇඳ ගන්න R වල. ඒක කෝණමානේ. ඒක කවකටුවෙන් ඇඳ ගන්න බෑනේ. මං හිතන්නම් අංශක 50ක් එන්න මේ. එහෙනම් මෙන්න මෙතන අංශක 50 හරියට මාක් කරගන්න. ඒකත් හරි. ඔන්න මුදුන. මෙන්න Q කියන මුදුන. ඒකත් හරි. දැන් අපිට ඕනේ අංශක 30 ඇඳ ගන්න. එතන තමයි වැඩේ තියෙන්නේ කොහොමද දැන් අංශක 30ක් ඇඳගන්නේ අංශක 30ක් ඇඳගන්නේ කොහොමද ළමයි ඒක ගැන අදහසක් තියේද කොහොමද දැන් අංශක 30ක් ඇඳගන්නේ මොකද අපේ කට්ටිය හිතන්නේ අංශක 30ක් ඉස්සෙල්ලාම RP කියන රේඛාවට තිරස්ස එහෙම නැත්නම් මෙතනදී මේ ඇඳපු PQ රේඛාවට ලම්බකව ඇඳගන්න S මට්ටම අංශක 90 කෝණය ඒක කඩීරකින් ඇඳ ගන්න අංශක 90 මේ කිව්වේ S මට්ටම. දැන් මට ඕනේ S මට්ටමේ ඉඳලා පහළට අංශක 30ක්. ඕනේ නම් අපිට පුළුවන් මෙහෙම කරන්න. කෝණමානෙම තමයි. ඕනනම් කෝණමානේ මේක උඩින් තියලා මෙහෙම කෝණමානේ හරියටම මේක උඩින් ඔන්න ඔහොම තියලා මෙතන බිඳුවේ ඉඳලා අංශක 30ක් ගන්න පුළුවන්. ඒක ලේසි. එහෙම ගන්නත් පුළුවන්. කිසි අවුලක් නැහැ. එහෙම නැත්තම් ඕගලන්ට පුළුවන් මේ පැත්තට එහෙම තියන්නේ නැතුව එහෙම නැත්තම් ඕගලන්ට පුළුවන් කෝණමානය මේ පැත්තෙන් මෙහෙම තියලා කෝණමානේ ওই පැත්තට තියලා මේ පැත්තෙන් අංශක 60ක් ගන්න තේරුණාද මේ පැත්තෙන් අංශක 60ක් ගන්න පුළුවන් වැරදි නෑ නේද මේ පැත්තෙන් 30ක් කිව්වත් මේ පැත්තෙන් 60ක් කිව්වත් දෙකම එකයි නේද මොකද ඔයගොල්ලෝ හිතන්නේ අර S මට්ටමේ ඉඳලා 30ක් පහලට ගත්තත් එකයි එහෙම නැත්නම් මේ පැත්තෙන් 60ක් ගත්තත් එකයි තේරුණාද මේ මොකුත් ඕනේ මේකට කවකටුව පාවිච්චි කරන්නම එපා පරිමාණ රූපෙට කවකටුවක් ඕනෙම නැහැ කෝණමානේ විතරයි ඕනේ කෝණමානේ අඩුවල තියෙනවා නම් හරි වෙන මොකුත් ඕනේ නැහැ එහෙනම් අංශක 30 ගහන්න ඒ පැත්තෙන් ගන්නත් පුළුවන් එහෙම නැත්නම් මේ පැත්තෙන් 60ක් ගන්නත් පුළුවන් කැමැත්තා ඔයගලගේ කැමැත්තා එහෙනම් මේ පැත්තෙන් තියලා 60ක් අරගෙන හෝ එක්ක අනිත් පැත්තෙන් තියලා අරගෙන හෝ අපිට පුළුවන් එහෙමනම් අංශක 30 ඇඳ ගන්න අංශක 30ක් හරි මම ඒකත් දිගට ඇඳ ගන්නම් ඔන්න අංශක 30 ඒත් එක්කම RP රේඛාව දික් කරගමු පස්සට තිරස් රේඛාව දික් කරගමු පස්සට එහෙනම් ඒ තිරස් රේඛාව මත එක්තරා තැනකදී අර ගහන අංශක 30 කෝණය මේ අංශක 30 කෝණය හම්බ වේවි. ඒ හමු වන තැන තමයි කවුද S පිහිටන්නේ. S පිහිටන්නේ. එහෙනම් ඕගොල්ලන්ගෙන් අහන්නේ RS වලට ඇති සැබෑ දුර. එහෙනම් RS පරිමාණ දිග හොයාගන්න. මැනලා මට කියන්න RS පරිමාණ දිග සෙන්ටිමීටර කීයක් වෙනවද කියලා. RS පරිමාණ දිග ඒ කියන්නේ මේ මැනලා එන ගාන කීයක් වෙනවද? උදාහරණ කියනවා 4ක් වෙනවා කියලා සෙන්ටිමීටර. හොඳයි. ගොඩක් අයගේ අදහස ඒක තමයි. එහෙනම් RS සැබෑ දිග නේහන්. එහෙනම් RS සැබෑ දිග 4 නෙවෙයි. 1 සෙන්ටිමීටරයක් කියන්නේ 10ක්. එහෙනම් සෙන්ටිමීටර 4ක් කියන්නේ 4 වරක් 10යි. එහෙමනම් මෙන්න මීටර 40ක් කියලා ඒ.
මෙන්න මීටර 40ක් කියලා ඒක. ඔව් සමහර කෙනෙක්ට 3.8ක් වගේ නම් ආවේ. එයාට එන්න ඕනේ 38යි කියලා. හතරට ආසන්න අගයක් එන්න ඕනේ. 40ට ආසන්න අගයක්. ඕක තමයි පරිමාණ රූප කතන්දරේ. පරිමාණ දිග මැනලා ගන්නවට නිවැරදි දිග ගන්නවට එතකම පරිමාණ රූපේ හරියට අඳිනවට මොන පරිමාණ රූප ගැටලුව දල සටහන හරියට ඇඳගෙන තියෙනවද බලන්න එතනට ලකුණු 3ක් පරිමාණ රූප හරියට අඳිනවට ලකුණු 4ක් පරිමාණ දිග හරියට මැන ගන්නවට සෙන්ටිමීටර වලින් එක ලකුණක් සැබෑ දිග හොයනවට අන්තිමට මාරු කරලා පරිමාණ අනුපාතය දිහා බලලා සැබෑ දිග හොයනවට තව ලකුණු 2ක් ගොඩක් කට්ටිය ඒක නම් හරියට කළා වගේ. සමහර කට අපේ කට්ටිය කවකටුවෙන් ආංශික 50ක් ගන්න උත්සාහ කරන්නේ නැති ඉතින් ඒක කරගන්න බෑනේ. ඒ වගේ මෝඩ වැඩ කරන්න යනවා පරිමාණ රූප ගැටලුවට මතක තියාගන්න නිර්මාණ ගැටලුව කරද්දී ඔයගලන්ට කියනවනේ සෙන්ටිමීටර මිලිමීටර පරිමාණයක් ඇති සරල ධාරයක් හා කවකටුව පමණක් කියලා. එතකොට කවකටුව ඒ කියන්නේ නිර්මාණ ගැටලුව කරා මේවිල්ල පරිමාණ රූප ගැටලුව එතනදී ඔයගලගේ කවකටුව බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ කියන්නේ මොකක් හරි වෙනුරි කෝණේ වැරද්දක් ඇති එච්චර ලොකු වෙන්න බෑ RS දුර 3.8 3.9 4 ඊට කිප්පු වෙන්න ඕන ඒ කියන්නේ ඔයගේ අදින් අංශක 50 හෝ අංශක 30 හෝ වැරදි ඇති. කෝණ මානෙන් ඒ ටික පොඩ්ඩක් මනලා බලන්න. 4.5ක් වගේ ලොකු වෙන්න පුළුවන් ද? බැ. 4ට කිච්ච වගේයක් එන්න ඕන. 4.1 පිළිගන්න නම් පුළුවන්. කෝණ ටික හරියට මනලා බලන්න. ඒ කෝණවල වැරද්දක් වෙලා ඇති. හරි අවසාන ගැටලුව දැන් දෙන්න නම් හරිනේ හොඳයි 6 වෙනි කාරණේ හරි කුලක සම්භාවිතාව ගැටලුව මේකත් පළවෙනි කොටසේ අපිට ලැබෙන ගැටලුවක් හරි මේක අපිට කියනවා කලායතනයක පුහුණුව ලැබෙන 50 දෙනෙකුගේ යුක්ත කණ්ඩායමක 30 දෙනෙක් ගායන අංශයෙන්ද 28ක් වාදන අංශයෙන්ද පුහුණුව ලබති. මෙම අංශ දෙකෙන් එකකින්වත් පුහුණුව නොලබන 10යි. හරි වෙන උපසරණයක දක්වන්න. එහෙනම් කාරණා දෙකක් කියනවා මේක ඇතුලේ. එක්කෙනෙක් ඇවිල්ලා ගායන අනික වාදන හරි ඔක්කොම මුළු පිරිස 50ක් ඉන්නවා 30 දෙනෙක් ගායන අංශයෙන් 30ක් ගායන අංශයෙන් එහෙනම් ගායන මාජින් එකේ 30යි වාදන 28යි මේ දෙකෙන් එකකටවත් සහභාගී නොවන 10යි හරි එහෙනම් දැන් ඉතුරු ප්‍රදේශ ටික මාක් කරගන්න ඕනේ හරිද ඉතිරි තොරතුරු ටික මාක් කරගන්න ඕනේ එහෙනම් අපි දැන් කොහොමද අපි ඒක බලන්නේ මෙන්න මෙතන ඉන්නේ කීයේද කියලා ඒක බලන්න මම ඔයගලන්ට කෙටි ක්‍රමයක් කියලා දීලා තියෙනවා ඔයගොල්ලෝ දන්නවා ගායන අංශයෙන් 30ක් ඉන්නවලු ඒ කියන්නේ මේ කෑල්ලයි දෙකම එහෙනම් මේ කොටස් දෙකේම සම්පූර්ණ එකතුව 30යි වෙන වෙනම දන්නේ නැහැ හැබැයි සම්පූර්ණ එකතුව 30යි කියලා දාන
එහෙනම් මේ මුළු රවුමම වැහුවොත් මේ මුළු රවුමම වැහුවොත් මේ මුළු රවුමෙම ඉන්නේ 30යි. ඊට අමතරව අපි දන්නවා එළියේ කොටසේ ඉන්නවා 10ක්. එහෙනම් 30යි 10යි 40යි. එතකොට ඉතිරි මදිපාඩුව නේද මෙන්න මෙතනට එන්න ඕනේ. එහෙනම් කාටද පුළුවන් කියන්න මෙතනට කීයක් එන්න ඕනේද කියලා. මේ මුළු රවුමම 30යි වටේ ටික 10යි එතකොට 40යි. ඔක්කොම 50ක් වෙන්න ඕනේ ඉතිරි මදිපාඩුව නේද මෙතනට එන්න ඕනේ. ඉතින් අනේ 40 50ක් වෙන්න මදිපාඩුව කීයද? 10යි. එහෙනම් මෙතන ඉන්න ඕනේ 10යි. අන්න එහෙමයි ඕක හිතෙන් ගන්න. අන්න හිතෙන් ගන්න විදිය. එහෙම නැත්තම් කට්ටියට පුළුවන් මැදට x එකක් දාගෙන උදාරි එහෙම කරලා ඇති. මැදට x කියලා අකුරක් දාගෙන x ඇසුරෙන් සමීකරණයක් අරගෙන මෙතන x නම් මෙතන 30 ඍණ x, මෙතන 28 ඍණ x. ඊට පස්සේ සමීකරණයක් අරගෙන එහෙම නේද අනුමි ගන්න පුළුවන් අපිට ඕන නම් එහෙම. කැමැත්තක්. ඉතින් මේක ලේසි. එහෙනම් මෙතන 10 කියන්නේ දැන් ටක් ගාලා මෙතන හොයාගන්න පුළුවන් ඔක්කොම 28ක් වෙන්නේ. එහෙනම් මෙතන 18යි. මෙතන 18යි කියන්නේ එහෙනම් මෙතන අනිවාර්යෙන් 12යි. ඔක්කොම 30ක් වෙන්නේ. හරිද වැඩේ? ඕක පොඩි වැඩක් ඉතින්. දැන් අපිට අත්දැකීම් තියෙනවා ඔය වගේ ගණන් හදලා. එහෙනම් වෙන් රූප සටහනේ වැඩේ හරි. වෙන් රූපයේ ඇසුරෙන් ගායනා වාදනය යන අංශ දෙකේම බොහොමව ලැබෙන පිරිස ගණනය කරන්න ලෝ ඉතින් කොච්චරක්ද? 18යි. 40ක්ද? 40ක් වෙන්න බෑනේ. 40ක් නම් වැරදි දර්ශන. ඒ ඔයා කියන්නේ ගායන හෝ වාදන. ගායන වේවා එහෙම නැත්නම් වාදන වේවා. එහෙම આવොත් නම් 40 තමයි. මෙතන තියෙන්නේ ගායන හා. හා කියලා කියන්නේ ඡේදනේ. ඔතනට හෝ කියලා තිබ්බොත් ඒ කියන්නේ මේලේ. එතකොට උත්තරේ 40යි. ගායන වේවා වාදන වේවා ඒ දෙකම වේවා. ඒක තමයි හෝ කිව්වොත්. හා කිව්වොත් ගායන කරන්නත් ඕනේ වාදන කරන්නත් ඕනේ. එතන ඉන්නේ 18යි. හරිනේ. හොඳයි. ඔන්න කුලක කෑල්ලට මේක හරිනම් එක ලකුණයි. වෙන් රූප සටහන සම්පූර්ණ නම් ලකුණු 3යි. ඒ ලකුණු 4 මම හිතනවා හරි. හරි. එහෙනම් ඔන්න කතාව. මම ඔයගලගේ මෙහෙම ඇහුවොත් ගායන අංශයට සහභාගී නොවන සිසුන් සංඛ්‍යාව කීයද? ගායන අංශයට සහභාගී නොවන සිසුන් සංඛ්‍යාව කොපමණද? අන්න හරි. කට්ටිය අවබෝධයෙන් ඉන්නවා. ඉසුරි. ඔව්. කරන්න කියනවා. හරි. ගායන අංශයට සහභාගී නොවන. ඒ කියන්නේ අනේ ගායන රවුම වහලා අනිත් ඔක්කොම. එතකොට ගායන රවුම වහන්න. ඒ කියන්නේ 30ක් වහන්න. ඔක්කොම 50ක් ඉන්නවනේ. එහෙනම් 50න් තියන්නේ නැහැ කියන්නේ 20යි. හරිනේ. එහෙම එකක් ඇහුවානම්. හරි. අපි යන්කො අනික බලන්න එහෙනම්. දැන් තියෙන්නේ අපේ රුක් සටහන සම්භාවිතාව කොටස. තරඟයක් සඳහා අහඹු ලෙස තෝරාගත් එක් පුහුණු ලාභියකු ඉදිරිපත් කරන ලද අතර ගායනාංශයේ පුහුණු ලාභිය තෝරා ගැනීමේ හැකියාව හරි. තරඟයක් සඳහා අහඹු ලෙස තෝරාගත එක් පුහුණු ලාභියෙක් ඉදිරිපත් කරන අතර ගායනාංශයේ පුහුණු ලාභිය තෝරා ගැනීමට හැකිවීමේ සම්භාවිතාව 5/3යි. හරි. ඒ කියන්නේ ගායනාංශයේ හිටපු අයගෙන් එක්කෙනෙකු තෝරගන්න තියෙන හැකියාව 5/3යි. වෙනත් අංශ වලට යන්න එහෙමනම් කොච්චර හැකියාවක් හිතන්න. ගායනාංශයෙන් ඉදිරිපත් වන පුහුණු ලාභයකින් ජය ගැනීමේ හැකියාව 3/2යි. පරාජය වීම, ජය නොලැබීම ඒකත් හිතලා බලන්න. වෙනත් අංශයකින් පුහුණු ලාභයක ජයග්‍රහණය කිරීම 4/1යි. ඒ පරාජය වීමටත් කොච්චර හැකියාවක් තියෙනවද ඒකත් බලන්න වෙනවා. එහෙනම් අපි දැන් හිස්තැන් ටික පුරවන්නනේ ඕනි. මුලින්ම අපෙන් අහන්නේ ඒ තොරතුරු ඇසුරෙන් හරි රුක්සටන්. ඉතින් හරි ලේසි. ඔයාලට අපි කතා කරලා තියෙනවා. ඉතින් මේ කතන්දරේදී සෑම විටම එක ලක්ෂයකින් විහිදී යන එකම ලක්ෂයකින් විහිදී යන අතුවල සම්භාවිතාවන්හි එකතුව කීයද? ඒක දන්නවනම් මේ ගාන කරන්න පුළුවන් අර මුකුත් කියවන්න නැතුව. එකම ලක්ෂයකින් විහිදී යන අතු සියල්ලේ සම්භාවිතාවේ එකතුව කීයද? අන්න හරි. ඔව්. චන්ලි කියනවා හරි. එකම ලක්ෂයකින් විහිදී යන අතුවල සම්භාවිතාවන්හි එකතුව ඔව් උදම්ති කියනවා එකයි කිය. ඔව් රුවිනිත් කියනවා එකයි. එහෙනම් සම්භාවිතාව එකයි. මුළු සංඛ්‍යා සම්භාවිතාව එකයි. ඉතින් මෙතනට 5/3ක් යනවා කියන්නේ අනේ එහෙනම් මෙතනට කීයක් එන්න ඕනේද?
පහෙන් පංගු 2යි. ඒක හරි. ඒ වගේ මෙතනත් මේ ලක්ෂයෙන් විහිදී යනවා මේ පැත්තට 3න් 2ක්. එහෙනම් අනිත් ටික කොච්චරක්ද? 3න් පංගු 1යි. මෙතනින් විහිදී යනවා 4න් 1ක්. එහෙනම් අනිත් පැත්තට 4න් 3යි. 4න් පංගු 3යි. හරිනේ. කොච්චරයි ඉතින් කාරණේ? ඔය තොරතුරු ටික ලකුණු වෙලාද බලන්න. හරි ඊළඟට ඉතින් කියනවා ඉදිරිපත් වූ පුහුණු ලාභියකු එම තරඟයෙන් ජය ජල නෙවෙයි ජය ලැබීමේ සම්භාවිතාව. ජය ලැබීමේ සම්භාවිතාව. එතකොට ඉදිරිපත් වූ පුහුණු ලාභියකු ජය ලැබීමේ සම්භාවිතාව. එතකොට අපේ කට්ටිය මොකද කියන්නේ? මේ ටික හරියට දාලා තියෙනවා නම් ලකුණු එක බැගින් ස්තන් වලට ලැබෙවි. ලකුණු තුනක්. මොකද කියන්නේ? එකපාරද තියෙන්නේ? එකපාරද තියෙන්නේ? ඉදිරිපත් වූ පුහුණු ලාභියකු ජය ලැබීම නෑ, පාරවල් දෙකක් තියෙනවා. ගායනංශයෙන් හිටපු කෙනෙක් ඉදිරිපත් වෙලා ජය ලබන්න පුළුවන්. එහෙනම් පහෙන් තුන අත දිගේ ගිහිල්ලා පහෙන් තුන කියන අත දිගේ ගිහිල්ලා තුනෙන් දෙක කියන අත දිගේ යන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් අංශකින් ඉන්න කෙනෙක් ඇවිල්ලා ජය ලබන්නත් ඒත් පුළුවන්. එහෙනම් පාරවල් දෙකක් තියෙනවා. එහෙනම් මුළු සම්භාවිතාව කියන්නේ එකතු වෙන මෙතනින් 15න් 6යි. මං කපන්න නැතුව ගත්තොත් මෙතනින් එනවා 20න් 2ක්. ඔන්න ඔය විදිහ. එහෙනම් දැන් හරය සමාන කරගන්න දඟලන්න වෙනවා. 15යි 20යි ඕන්න සරල කරගෙන ඉන්නත් පුළුවන් නේද? හරි කමන්නේ ඔහොමම ගන්නකො. පාලේ විශ්ේ පොදු හරේ විදිහට මම ගත්තොත් 60. එහෙනම් මේක 4න් උඩත් 4න්. මේක 60 කරන්න 3න් උඩත් 3න්. එහෙනම් 60න් 24යි. මෙතන 60න් 6යි. මේක මීට වඩා වෙනස් විදිහකට කරන්න පුළුවන් හොඳේ. ඔක්කොම එහෙනම් 60න් 30යි. හරි. ඒ කියන්නේ මේක සරල වුණා තින් දෙකෙන් එකයි. සම්භාවිතාව දෙකෙන් එකයි. වෙන තවත් ලකුණු තුනක්. ඔව් වැඩේ කපල කරා නම් ලේසි එතනදි කමක් නැහැ. පහෙන් තුනයි තුනෙන් දෙකයි කපල කරා නම් වැඩේ ලේසියෝ. හොඳයි. ඔන්න එතන සම්භාවිතාවේ ඉතිරි ටික. කුලක සම්භාවිතාව ගැටුවා නම් එච්චර අමාරු නැහැ. මගලගේ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් පොඩ්ඩක් හිතලා දෙන්න බලන්න උත්තරය. ඔය කියන තරඟයට ඉදිරිපත් කරලා දැන් ගායනංශයෙන් හිටපු ළමෙක්ව යවන්නත් පුළුවන්. ඒ කියන ආයතනයේ ගායනංශයෙන් නැතුව වෙනත් අංශක ඉන්න ළමෙක්ව යවලත් ඔය මැච් එක දිනන්න පුළුවන්. ඔය තරඟේ දිනන්න පුළුවන්. ඕගොල්ලෝ හිතන විදියට ඔය තරඟෙට යවන්න හොඳ ඔය ආයතනේ ගායනංශේ ඉන්න ළමෙක්ව යවලාද එහෙම නැත්නම් වෙනත් අංශයක ඉන්න ළමෙක්ව යවලාද කොහොමද අපි ඒක තීරණය කරන්නේ? ඔව් චමතිගේ අදහස තියෙන්නේ ගායනංශේ ඉන්න ළමෙක්ව යවන එක හොඳයි කිය. අපි ඒක පෙන්වන්න ඕනේ, ඔප්පු කරන්න ඕනේ. කොහොමද ඔප්පු කරන්නේ? දැන් ඔයගොල්ලෝ කියනවා ගායනංශේ ළමෙක්ව යවන එක තමයි හොඳ. ඔව් ඉතින් බැලු බැලමට ඉතින් ගායනංශේ ඉන්න කට්ටියනේ ගායනේ පුළුවන් ඇත්තේ. එහෙම නෙවෙයි. අපි ඒක සම්භාවිතාව ඇසුරෙන්. ඔව් එතකොට ඔයගොල්ලෝ මොකද්ද කියන්නේ සම්භාවිතාව වැඩි කියලා? එතකොට සම්භාවිතාව වැඩි කියලා කොහොමද ඔයගොල්ලෝ කියන්නේ? අන හරි යසිත අදහසක ඉන්නවා. හොඳයි. ඒ කොහොමද එහෙම කියන්නේ? නෑ එහෙම කියන්නේ කොහොමද? ඔව් කෙනෙක්ගේ අදහස තියෙනවා 3න් 2යි 4න් 1යි සලකලා කියන්න පුළුවන් කියලා. හොඳයි. ඒකත් හොඳයි. අපි සියල්ලම හිතලා කිව්වොත් එහෙම තේරීමයි ජය ලැබීමයි දෙකම කියලා. එතකොට අපි හිතන්න ඕනේ ගායනංශේ ළමෙක්ව යවන්න තියෙන චාන්ස් එක 5න් 3යි. එයා යවල දිනන්න තියෙන චාන්ස් එක 3න් 2යි. එහෙනම් 5න් 3 වතාවක් 3න් 2.
එතකොට මෙතන මං කපලා ගත්තොත් දිනන්න තියෙන chance එක එයා ගිහිල්ලා පහෙන් දෙකයි. වෙනත් අංශයේ එක්කෙනෙක්ව select කරගන්න තියෙන හැකියාව පහෙන් දෙකයි. හැබැයි එයා ගිහිල්ලා දිනන්න තියෙන chance එක හතරෙන් එකයි. එතකොට එනවා අපිට මේක කපලා කොටලා දැම්මොත් 10න් එකයි. ඊට පස්සේ අපිට පුළුවන් සංසන්දනය කරන්න 5න් 2යි 10න් 1යි ගත්තොත් කවුද ලොකු කවුද පොඩි අනිවාර්යෙන් 5න් 2 නේද ලොකු හරේ සමාන කරලා බලන්නකො එතන චාන්ස් එක වැඩි නේද එතන සම්භාවිතාව විශාලයි හරිද එතකොට ගායනාංශයේට ළමේක ගිහිල්ලා මැච් එකට ওই තරඟෙට දිනන්න තියෙන චාන්ස් එක වැඩි අන්න ඔය වගේ තර්කයක් ඔප්පු කරන්න ආවොත් ඒ ඔප්පු කිරීම එහෙම වෙන්නත් ඕන. එතකොට අපෙන් අහන්නේ ගායනංශයේ ඉන්න ළමයෙක් ඔය තරඟෙට ගිහිල්ලාද වැඩි හැකියාවක් දිනන්න තියෙන්නේ? එහෙම නැත්නම් වෙනත් අංශයක ළමයෙක් ගිහිල්ලා ඔය තරඟේ දිනන්නද වැඩි හැකියාවක් තියෙන්නේ කියලා. එතකොට සුදුසු පරිදි පිළිතුර ගලප ගන්න දේ. පැහැදිලි නේද? අ르බුදයක් තියනවාද ඒකේ? නැහෙනේ. ඔය රුක්සට අහන් ප්‍රශ්නේ මොන්දර සූදානම් වෙන්න ඕන එකක් හරි. ඒකට හරි පිළිතුරක් දැන් මේ ප්‍රශ්න නම් එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද සම්භාවිතාවන් ඔක්කොම ටික බාගෙට පුරවලා දෙන්නේ ඉතින් ටික පුරවන එක මහා වැඩක් නෙවෙයි. හරි ඔක්කොම ටිකක් පුරවලා වැඩේ කරන්න ගියොත් නේ වැඩේ පොඩ්ඩක් අමාරු වෙන්නේ. හරි කල්පනාවෙන් රුක් සටහනේ තොරතුරු ලකුණු කරලා අදාළ සිද්ධි ටික ප්‍රධාන සිද්ධි ටික අනු සිද්ධි ටික ලකුණු කරලා එතකොටනේ සෙල්ලම තියෙන්නේ. දැන් මේකේ සෙල්ලම සෑහෙන අඩු කරලා නේද අපිට පොඩි හිස්තැන් ටිකක් පුරවලා අවසාන සම්භාවිතාව ගන්න තියෙනවා. බය වෙන්න එපා. ගොඩාක් ලොකු අමාරු සම්භාවිතාව ගැටලුවක් එන්නේ. හැබැයි ඉතින් අවබෝධයෙන් යුතුව කරන්න චූටි හරි වරද්ද ගන්න chance එකක් ඒගොල්ලෝ අපිට තියෙනවා. හරි ඒ chance එකෙන් හරියටම මොලේ කල්පනා කරලා ඔළුව පාවිච්චි කරලා එතන හිතුවොත් වැඩි කොට දා ගන්න පුළුවන් ලකුණු 10ම ගන්න පුළුවන් විදියට. ගොඩාක් අමාරු එකක් නෙවෙයි. හැබැයි පොඩි තැනක අපිව රවට්ටන්න පුළුවන් දෙයක් දෙනවා ඒගොල්ලෝ. ඒ තැන රැවටෙන්නේ නැතුව හරියට කරගත්තොත් සම්භාවිතාව කුලක ගාන ගොඩ දා ගන්න පුළුවන් අනිවාර්යයි. හරි එහෙනම් දැන් අපේ කට්ටිය පුළුවනි බලන්න මුළු ලකුණු ප්‍රමාණය. කීයක් විතර 60ම තියෙනවද? 55ක් ඉන්නවා. ඔව් පවන්න ඇයි එහෙම උනේ? 54 55 54 56 58 56 54 හොඳයි ගොඩක් අයගේ ලකුණු ප්‍රමාණය 50 ගණන් වලම තියෙනවා සතුටුදායකයි 61 කෙනෙක් නැද්ද එතකොට අද 56 තමයි ගොඩක්ම දකින්නේ මම 50ක් දකින්න හොඳයි ඇයි සඳනිකා එන්නේ මොනේ මයන්සි හොඳයි කෙත්මන්ති හොඳයි ඔව් 52 54 හොඳයි 60 සීමාවෙන් කවුරුත් නැහැ වගේ පිරිමි ළමයි කියලා ලකුණු ප්‍රමාණය සැහැන් අඩු වෙලා වගේ මට පේන විදියට හොඳයි 58 කුත් තියෙනවා හොඳයි හරි ඒක තමයි සම්බන්ධ කරන වෙලාව තියෙන්නේ මටත් තමයි ඒක චමෝත් හොඳයි තව ලකුණු තුනක් විතර ආව නම් වඩා හොඳයි රශ්මි හොඳයි හරි ඔව් ගොඩක් පිට ඔයගලන්ටත් ඉන්ජෙක්ෂන් එක ගහන්න තමයි හදන්නේ වැක්සින් එක කරන්න හදන්නේ එහෙම නෝ තින් ඉස්කෝලේ තා ඉක්මනින් පටන් ගනීවි ගොඩක් පිට ලැබෙන මාසෙ මොකක් හරි තීරණයක් දෙයේවි අපි බලමු ඉතින් එහෙම නෝ තින් මොකද කරන්නේ කියලා එතකන් සාමාන්‍ය පරිදි අපි වැලඩි එක කරගෙන යමු සුපුරුදු වෙලාවට සුපුරුදු පරිදි හරිද ඒ නිසා ඉස්කෝලේ පටන් ගත්තොත් ක්ලාස් පටන් ගත්තොත් ඊට පස්සේ අපි බලමු කොහෙන් මොකද වෙන්නේ කියලා ප්‍රශ්නයක් මතුවෙන එකක් නැති වෙයි. එහෙම නැත්නම් සතියක් විතර බලලා මොකද වෙන්නේ කියලා බලලා මම ඊළඟ සතියේ පන්ති පටන් ගන්නවා. ඔක්කොමල්ල පටන් ගන්නවා කියලා මාත් පටන් ගන්න නැතුව පොඩ්ඩක් විතර සතියක් විතර බලලා ඊට පස්සේ පටන් ගමු. ඒක හොඳයි. මොකද වෙන්නේ කියලා කෝකටත් බලලා කලබල වෙන්න ඕනේ නැහැ. කලබල වෙලා මේ කරගෙන යන වැඩෙත් අපිට කරගන්න බැරි වුණොත් ඒ නිසා අපි කලබලයක් නැහැ. ඉතින් සරේ බලමු. කොහොමත් විභාගය පෙබරවාරි මාසේ 21 තියෙන එකක් නැහැ ඔයගලන්ට. ගොඩක් පිට මගේ නම් හිතේ බලාපොරොත්තුව ඔයාලගේ විභාගය මාර්තු අවසාන සතිය හෝ
අප්‍රේල් පළවෙනි සතියට යාවි කියලා මට හිතෙන විදියට නම් අපි දන්නේ නැහැ අපි වැඩ කරමු දෙසැම්බර් මාසෙ වෙද්දි වැඩ ඔක්කොම ටික අවසන් කරන්න බලාගෙන එතනින් පස්සේ අපි පුළුවන් තරම් පේපර්ස් ටික බලමු හරිද දෙසැම්බර් මාසෙ අන්තිම වෙද්දි වැඩ ඉවර කරන්න බලාපොරොත්තු වෙන තමයි මම නම් වැඩ කරගෙන යන්නේ ජනවාරි ආවත් විභාගේ පෙබරවාරි ආවත් මාර්තු ආවත් එතකොට ගැටුවක් නැහැ මට හිතෙන විදියට නම් එහෙම වේවි කියලායි හිතේ प्रस्तार प्रस्तार හරි ඒ නිසා හෙට දවසේ අනිවාර්යෙන් ඔක්කොම වල සම්බන්ධ වෙන්න මේ සතියේ වැඩ කරන්නේ නැතුව පන්තියට සහභාගී වෙන්නේ නැතුව හිටපු පන්ති ෂේප් එකේ කට් කරපු සෙට් එක කරුණාකර වැඩ ටික සම්පූර්ණ කරගන්න මේ සතියේ හැදේ නැත් විභාගේ මට හිතෙන්නේ කල්යාවේ අනිවාර්යෙන් පෙබරවාරි 21 ම තියන්න බැරි වෙයි කියලා තමයි ගොඩක් විට කියන්නේ අපි බලමුකෝ මොකද ඒල් විභාගෙත් කල්යනේ හින්දා ඕල් විභාගෙත් ගොඩක් විට කල්යාවේ ඔයගලන්ටත් එන්න chance එකක් තියෙනවා पुनरीक्षण अंतर्जाले बोरु विकार ओण तर फोटो शूट करी फोटो एडिट करेलावे හරි අපේ ළමයි දාන්න වෙලාවසර මම හිතන්නේ ෆොටෝ එඩිටින් සෑහෙන දාන්න අපේ ළමයි. ඉතින් ඒ ඔය එඩිට් කර කර ඉන්න වෙලාවේ හරි ඕන තරම් තියෙනවා. දැන් විද්‍යාව ලෙසන් එකක් ගත්තොත්, ගණන් ලෙසන් එකක් ගත්තොත් ඕන තරම් තියෙනවා මාධ්‍යන් ඔයගලන්ට ඒ පාඩම කියලා දෙන්න. සල ඕන තරම් ඉන්න. ඉතින් සමහරක් ඒවා පොඩ්ඩක් පුළුවන් නම් බලන්න ඕන තරම් වැඩ තියෙනවා කරන්න. ඇත්තරම නැද්ද ඔයගොල්ලෝම කල්පනා කරලා බලන්න. ඕන තරම් ක්‍රම තියෙනවා දැන් ඉගෙන ගන්න. अंतर्जाले यूट्यूबिंग अरे पारिश्रमिक।